අවුරුද්දක් ගෙවිලා අවුරුද්දක් පටන් ගන්න රෑ 31 රෑ 31 රෑගෙන ගොඩක් දිනක් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. ඒ බලාපොරොත්තු වලට මං හිතන්නේ මෙතෙක් ශ්‍රී ලංකාවේ රසස්වාදී එවැනි අලුත් අත්දැකීමක් ඔබ මීට පෙර නොවිඳි බව විශ්වාසයි. එවැනි අත්දැකීමක් 31 රෑ ලබා දෙන්න ජාතික රූපවාහිනිය සූදානමින් ඉන්නවා. රසස්වාදයේ එහෙම නැත්නම් රසවින්දනයේ මීට පෙර නොවිඳි අලුත් අත්දැකීමක් මේක බ්‍රෑන්ඩ් නිව් අත්දැකීමක් ලංකාවේදී කියලා කිව්වොත් ඒක මං හිතන්නේ ආයේ වචන දෙකක් නැහැ. සාමාන්‍යයෙන් අපි ප්‍රසංගයක් ගැන කතා කරද්දී වැඩක් ගැන අපි කතා කරද්දී හැමදාම අපි කියනවා මේක වෙනස් එකක් මේක අලුත් එකක් මීට කලින් දැකලා නැති එකක් අලුත් අත්දැකීමක් කියලා. හැබැයි මේ 31 රෑ අත්දැකීම එහෙම අත්දැකීමක් වෙනවා ආයි සිකුරුයි. ඒ හින්දා එහෙම හේ යන්නේ නැතුව 31 රෑ ජාතික රූපවාහිනිය ළඟම ඔබට නවතින්න පුළුවන්. ලංකාවට අලුත් අධිවේගී මාර්ගයකට ඉඩක් ලැබුණා කේබල් මතින් ඉදිවුණු වයි වර්ණ ආලෝක දහරා මැද්දේ මීට කලින් නොවිඳි මීට කලින් නොදුටු අලුත් මාර්ගයක් ගමනාගමනයට එකතු වුණා. ඒ මාර්ගය ගමන් පාසුව ලබා ගන්න වගේම බලන්න එන්නත් බොහෝ දෙනෙක් කැමැත්තෙන් හිටියා. අන්න එතන මේ 31 රෑ වැඩේට සියල්ල සූදානම්. ඔබ දන්නවා මෑත කාලේ තරුණ සංගීත කණ්ඩායම් අතර විශේෂයෙන්ම නවයවුන් වයසේ තරුණයෝ සංගීතය ඇතුලේ පෙරලියක් කරමින් ඉදිරියට එනවා. සරිත් සුරිත් ඇන්ඩ් නිවුස් සංගීත කණ්ඩායම ඔවුන්වත් එක්ක අසු කරගෙන තමයි මේ අත්දැකීම ලබා දෙන්නේ. සරිතුයි සුරිතුයි ඇවිල්ලා ඉන්නවා ගැන කතා කරන්න. අයිබෝවන්. අයිබෝවන්. මේ එකපාර දැකපු ගමන් අඳුර ගන්න බෑ. මං සලකුණු ටිකක් හොයාගත්ත හින්දා මුලින් අහලා දැනගත්තු හින්දා මේ තමයි සරිත් මේ තමයි සුරිත්. සරිත් අපි ආරම්භයක් ගත්තොත් මොකද්ද වෙන්නේ? මොකද්ද වෙන්නේ කියලා ඇත්තටම තාම අපිටත් හිතා ගන්න බැරුව ඉන්නේ. හරියට හරි. මොකද ඔයා මෙන්ෂන් කරා වගේ ඇත්තටම මේක මේ දැන් ඕනෙලක අපි කියන මේක ෆස්ට් ටයිම් තමයි වෙන්නේ. ඉතින් අපිත් මේ මේ චූටි කාලේට අපිටත් තියෙන එක්ස්පීරියන්ස් එක අපිටත් මේක ගොඩක් ලොකු වැඩක් ලොකු වැඩිද මන්ද. මොකද ඒ එක්ස්පීරියන්ස් එක ඒ කියන්නේ ෆස්ට් ටයිම් තමයි. ඒ කියන්නේ මේක අනිවාර්යෙන් මෙන්ෂන් කරන්න ඕනේ. මේක අපි ඒ කියන්නේ ටෙක්නොලොජි එක පැත්තෙන්නු ටිකක් දුරට ගොඩක් දුරට හිතලා ඒ වගේම මේක ඇන් ස්පෙෂලි දැන් අපි මේක අපි 100%ක් ලයිව් ප්ලේ කරන්න. ඉතින් මේක ටිකක් අමාරු. මේක රිස්ක් එකක් තියෙනවා. රිස්ක් එකක් නැහැ කියන්නේ නැහැ. ඉතින් ওই රිස්ක් එකත් එක්ක ඉතින් අපි 31st night අලුත්ම එක්ස්පීරියන්ස් එකක් ගන්න තමයි මේ බලාපොරොත්තු වෙන්නේ. ඔව් සුරිත් එකපාරට අයියාට බර දීලා මේ සහෝදරයාට බර දීලා ගිහ බර වැඩි කියලා. ඇයි එහෙම හිතෙන්නේ හේතුවම කියලා අපි කියමු. නෑ අද ටෙක්නොලොජිකල් වයිස් තුනේ අපේ එක්ස්පීරියන්ස් එකත් එක්ක අපි මේ වගේ වැඩක් කරන ෆස්ට් ටයිම්. එතකොට අපේ එක්ස්පීරියන්ස් එකයි ඔක්කොමත් එක්ක මං හිතන්නේ අලුත්ම වැඩක් වෙයි මේක අපි හොඳට. ඒ කියන්නේ ඒක දැන් මං හිතන්නේ මේක බලන් ඉන්න කට්ටිය තාම මොකද්ද වෙන්නේ කියලා හරියටම ලොකු ඐඩියක් නැති හන්ද. ඇත්තටම මම ස්පෙෂලි මෙන්ෂන් කරන්නම්. දැන් ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් කන්සර්ට් එකක් ගත්තට පස්සේ අපි ඉන්නවා ආටිස්ට් අපේ හැපැත්තෙන් අපිට පේනවා. ඔව්. එහෙම නිකන් බෑන්ඩ් ස්ටෑන්ඩ් එක සාමාන්‍ය විදිහට මේක මං හිතන්නේ ඒ කන්සෙප්ට් එකෙන් ටිකක් ඉස්සරහට ගිහිල්ලා බෑන්ඩ් එක වෙනම තැනක ආටිස්ට් අපිට පේන්නේ ඔක්කොම ඉන්නේ. ඒ කියන්නේ අපිට මේක දැන් වෙනදා ස්ටේජ් ෂෝ එකක් බලන්න ආවට පස්සේ මෙහෙම එක ඇංගල් එකේ බලන්න පුළුවන්. මං හිතන්නේ මේක ටෙලිවිෂන් එකෙන් විතරයි බලන්න පුළුවන් හරියට ෂෝ එකක් විදියට. ලයිව් ඇවිල්ල බලන්න ඕගොල්ලන් මෙතන කොහොමවත් ලයිව් සම්බන්ධ වෙන්නත් බෑ. ඒ තියෙන තත්ත්වෙත් එක මොකද අපි එකපාරක් ඔතන දැන් අපි මීටින්ග්ස් එකක් තිබ්බ අපි ගියා එතන. හොඳයි මේ මේ කතා කරමින් ඉන්න කාරණේ මොකක්ද කියලා අපි ටික ටික පැහැදිලි කරගෙන යන්. අපි අර මීට කලින් නොඉඳපු අලුත් අත්දැකීමක් කියලා කිව්වා වගේ දැන් සංගීත කණ්ඩායමින් එක තැනක සමහර වෙලාවට ගායක ගායිකාවෝ වෙනද කිව්වා වගේ වේදිකාවට ඇවිල්ලා බෑන්ඩ් එක ඉස්සරහා ඉඳගෙන ප්‍රේක්ෂකයෝ ඉස්සරහා ගීත ගායනා කරනවා සින්දු කියනවා. හැබැයි මේකේ සමහර අවස්ථාවල ගායක ගායිකාවන් සින්දු කියන්නේ වාහනයක යන ගමන. එතකොට බෑන්ඩ් එකත් එක්ක ළඟින් නෙවෙයි ඉන්නේ. එතකොට වැඩසටහන එහෙම නැත්නම් මේ ප්‍රසංගයේ ඉදිරිපත් කරන අය ඒ අයටත් තියෙන්නේ වෙනම අත්දැකීමක්. අපි ඒකත් පස්සේ කතා කරමු. සාමාන්‍යයෙන් ජාතික රූපවාහිනිය කියලා කියන්නේ ගොඩක් වෙලාවට අලුත් දේවල් අලුත් අත්දැකීම් බැලීම් කරපු තැනක්. විශේෂයෙන්ම මේ නිර්මාණය සහ මේ සංකල්පය සංගීතමය වැඩසටහන් සජීවීකරණයේදී විශේෂයෙන්ම රූපවාහිනිය තිරයට අරගෙන එනකොට විශ්වාසයේ තියපු අධ්‍යක්ෂවරයෙක් තමයි රවීන්ද්‍ර මුණසිංහ කියලා කියන්නේ. ඔහුගේ සංකල්පයක් මේ පළදරන්න සූදානම් වෙන්නේ 31 වෙනිදා. අර කිව්වා වගේ වෙනදා අපි දැක්කා වගේ ස්ටේජ් එකක වේදිකාවක ගායක ගායිකාව එකතු වෙලා සින්දු කියන ප්‍රසංගයක්ම විතරක් නෙවෙයි. තව ඉස්සරහට යද්දි ටික ටික පැහැදිලි වේවි.
ඒ විශ්වාසයත් එක්ක 30ක වෙනම අත්දැකීමක් එකතු කරන්න සූදානම්. සරි. දැන් මේ ගායක ගායිකාව ගැන අපි කතා කරා. සාමාන්‍යයෙන් අර මහා පරිමාණ ප්‍රසංගයක මෑත කාලේ ලංකාවේ වේදිකාවට ගායක ගායිකාවන් එකතු වෙනවා නම් සින්දු කියනවා නම් එතන ඉන්න බහුතරයක් නෙවෙයි අති බහුතරයක් මේ වේදිකාවේ දා ඉන්නවා ඒ අයට බැක් කරනවා සරිත් ඔව් කොච්චරද ඒ කියන්නේ ආටිස්ට් කොච්චර හොඳද කිව්වොත් මටත් හිතිලා තියෙනවා ෂෝ එක ප්ලේ කරන්න නැතුව එළියෙන් ගිහින් බලන්න ඒ කියන්නේ එච්චරම අපි ඒ කියන්නේ අපේ ෆේවරිට් ගොඩක් ආටි ෆේවරිට් ආටිස්ට්ලා ගොඩක් ඉන්නවා ඉතින් එහෙම තත්ත්වයක් අපි දෙන්නටම හිතිලා තියෙන්නේ ඒ කියන්නේ ෂෝ එක ප්ලේ කරන්න නැතුව ඇවිල්ලා අපි දෙන්නටත් බලන්න තිබ්බනම් හොඳයි වගේ එකක් ඉතින් ඇත්තටම ආටිස්ට් ගොඩක් ඉන්නවා මං නම් වශයෙන් මතක් කරන්න පුළුවන් බාතේ සන්තෝෂ් සෙන්ටිග්‍රේඩ්ස් ෆැලන් ඇන්ඩ්‍රියා චිත්‍රා සෝම්පාල රයිනි ගුණතිලක ඒ වගේ ආටිස්ට් ගොඩක් ඉන්නවා ඉතින් සංකදිනේ සංකදිනේ ශශිකා නිසංසලා සිරනායක වීරලියද්ද අමල් පෙරේරා රයිනි චාරුකා 31 රෑ එතන තමයි තැන ඉන්න අනිවාර්යයෙන් ඔව් අපි එතනින් ඉස්සරහට කතා කරගෙන ඉතින් ඇත්තටම ඔව් අපි කියන්නේ ඒගොල්ලන්ගේ අපි ස්පෙෂලි මතක් කරන්න ඕනේ ඔයගොල්ලන්ට රූපවාහිනියෙන්ම අපිත් එක්ක එකතු වෙන්න පුළුවන් කෝක්‍රෙඩ් එකේ ගහපු වෙනම arrangements එකක් අපි මේකටම arrange කරලා තියෙනවා ඉතින් ඒ ඒ සද්දේ live අපි ඔයගොල්ලන් එක්ක බෙදා හදා ගන්න ලෑස්තිලා ඉන්නවා ඔව් ඔව් මෑත කාලේ එතනත් නේද සරිත් සුරිත්ලා වැඩ කරන කෝක්‍රෙඩ් වැඩසටහන ඒ කියන්නේ අලුත් සද්ද අලුත් නාද අලුත් තාක්ෂණය පාට ඉඳලා ඒ කියන්නේ වර්ණවල ඉඳලා කෝක්‍රෙඩ් කියන වැඩසටහනට හැම අතින්ම අර සුන්දරත්වය නවීනත්වය එකතු කරලා තිනවා ඒකේ ප්‍රධාන පාර්ශව කරුවෙක්නේ සරිත් සුරිත් බෑන්ඩ් එක. ඉතින් ඒ කරපු වෙනස්කම් වගේම තව අලුත් දේවල් කරන්න බලාපොරොත්තු වෙනවා. අනිවාර්යෙන් කෝක්‍රෙඩ් එක ගැන මතක් කරන්න ඕනේ. ඉතින් අද අපි කෝක්‍රෙඩ් අපේ අපිත් එක්ක එකතු වෙලා අනිවාර්යෙන්ම ඒකේ අධ්‍යක්ෂකතුමා මතක් කරන්න ඕනේ රවින්ද මොනසිංහ මහත්මයා. ඉතින් මොකද ඒක ස්පෙෂලි මෙන්ෂන් කරන්න ඕන දෙයක් තියෙනවා අර මියුසිකලි අපිට ඕන ෆ්‍රීඩම් එකක් තියෙනවානේ ඒ කියන්නේ මියුසිකලි අර නිදහස නිදහසක් කියලා එකක් තියෙනවා ඒ කියන්නේ ක්‍රියේෂන් එකක් කරන්න ඉතින් ඒකට හොඳටම ස්පේස් දුන්න කෙනෙක් ඉතින් ඒකට තැන්කියු සෝ මච් කියලා කියනවා ඉතින් එතුමාත් එක්කම තමයි අපි 31st ඩේ සංකල්පය ඉතින් මාගේ ඉතින් අපි හොඳ වැඩක් දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා ඔව් සුරිත් මොන ඇත්තටම මේ ඔළුවේ මේ වෙලාවේ තියෙන මොන වගේ බරක්ද ඔළුවේ බරක් කියන්නේ අපි දැන් අපි excited වෙලා ඉන්නේ අපිටත් අලුත්ම experience එකක් ඉඳන් අපි full ready වෙලා මේ challenge එක හොඳ විදිහට බාර ගන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. ඔව්. කොහොමද අපි මේක කියන්නේ? අපි මාර වැඩක් කරනවා කියලාද කියන්නේ අපි කරලා බලමු කියලාද කියන්නේ? ඒ දෙකම කියන්න ඕනේ අපිට හිත අපිටත් හිත මොකද හරි විදියට අපි එතන තියමු. අපි කරලා බලමු. නේ? අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ මේක ඇත්තටම අලුත් අත්දැක බැලීමක්, අලුත් උත්සාහයක්. ලංකාවේ මීට කලින් මෙහෙම වැඩක් සිද්ධ වෙලා නැහැ. ඒ කියන්නේ සිම්ප්ලි අපිට රෙෆරන්ස් එකක් ආව මෙන්න මේක වගේ කරනවා කියලා සාම්පල් එකක් පෙන්නන්න විදියකුත් නැහැ. අපි එහෙම ගන්න නැහැ. අපේ වයසෙම කට්ටිය ටිකක් තමයි මික්ස් එකේ ඉඳන් ඔක්කොම ඉන්නේ. ඔව්. එතකොට මේ අලුත් ජෙනරේෂන් එකත් එක්ක යන වැඩක් නේ. එතකොට අනිවාර්යෙන් ඒක මතක් කරන්න ස්පෙෂලි කියන්නේ මේක පිටිපස්සෙත් ලොකු ක්‍රූ එකක් ඉන්න රූපවාහිනි ක්‍රූ එක ඇතුළේ අපේ සවුන්ඩ් ක්‍රූ, ලයිට් ක්‍රූ ඉතින් අපි අපේ පැත්තෙන් ෆුල් ට්‍රයි එකක් දෙනවා. හොඳම විදියට 31st නයිට් එක සෙලිබ්‍රේට් කරන්න ඉතින්. ඔව්. මේ අත්දැකීම සජීවීව ගන්නම ඕනේ ඒ හින්දා එතන රැඳෙන්න 31 රෑ කැලණි පාලමේ අපි ඉන්නේ අනිත් කාරණේ මතක් කරන්න ඕන මේ 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 ප්‍රේක්ෂකාගාරයක් එකතු වෙන ඒ කියන්නේ මේ මේ ක්‍රවුඩ් ගැදර් කරන මේ ප්‍රසංගයක් නෙවෙයි මේක රූපවාහිනියට කරන ප්‍රසංගයක් ඔබ ගෙදර ඉඳලා නරඹන්න ඕන මේ කාලේ එක්ක එතනට ඇවිල්ලා ප්‍රසංගේ නරඹන්න ඉඩක් නැහැ මම හිතන්නේ ආවත් එහෙම ආවත් නරඹීමට හැකියාවක් ගෙදර ඉඳන් තමයි හොඳටම බලන්න පුළුවන් ගෙදර ඉඳන් තමයි ලස්සනටම බලන්න පුළුවන් දැන් මේ අපි මේ ඉඩ ගැන කිව්වට පස්සේනේ එහෙම ඇවිල්ලා ඔව් එකතනක ඉඳලා බලන්න බැරි වෙයි කොහෙන් කොහෙන් එනවද දන්නේ නැහනේ ඒක සරලම කිව්වොත් අපි දන්නෙත් නැහැ මොනෙන් කොහොම කොහොමද වෙන්නේ කියලා ඒ කියන්නේ ඒක හරි සරලයි ඉතින් ඒ කියන්නේ අපිට ආටිස්ට් පේන්නේ නැහැ කියන්නේ ඉතින් අනිවාර්යෙන් එතෙන්ට ආවට වෙන කෙනෙක්ට පේන්නේ නැහැ ඉතින් අනිවාර්යෙන් මේ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි කියනවා අර ලයිව් බලන එක්ස්පීරියන්ස් එක එන්නේ නැහැ හැබැයි මේක නම් අනිවාර්යෙන් ටීවී එකෙන් බලන එක්ස්පීරියන්ස් එක අපිටත් ගන්න බෑනේ ඒත් මේක ටීවී එකෙන් තමයි හොඳටම එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන් ඉතින් අනිවාර්යෙන් ටෙලිවිෂන් එක බලන්න රූපවාහිනියත් එක්ක එකතු වෙන්න කියලා තමයි මේ ප්‍රෝග්‍රෑම් එකේදී අපිට කියන්න තියෙන්නේ ඔව් දැන් මේ මේ වැඩසටහනේ නිෂ්පාදකවරයා අධ්‍යක්ෂවරයා කිව්වේ මේක අපි කරන්නේ 100%ක් සජීවීව මේ වගේ අත්හදා බැලීමක් කරන්නේ සාමාන්‍යයෙන් එහෙම මේ අවදානමක් ගන්න නැහැ අවදානම ගන්න අඩුයි කොතන වරදින්න පුළුවන්ද දන්නේ නැහැ මීට කලින් අර කිව්වා වගේ එහෙම රෙෆරන්ස් නැහැ මෙහෙම බලන්න කරන්න දෙයක් නැහැ නමුත් ජාතික රූපවාහිනිය 31 රෑ ප්‍රසංගයේ 100%ක් පටන් ගත් වෙලා ඉඳලා ඉවර වෙනකන් සජීවි අනිවාර්යෙන් සජීවි අත්දැකීමක් ලබා දෙන්නේ මම හිතන්නේ
රෙඩ් වැඩසටහන ඇතුළෙත් අලුත් මගේතන කැමරා කෝණ පවානේ කැමරා පාවිච්චය පවා මේ වෙනස් දේවල් වැඩසටහන ඇතුළට එකතු කරලා තිබුණා. කතා කරමින් ඉන්නේ දැන් අපි අවසානයේ රෙඩ් වැඩසටහනේ සරිත් සුරිත්ලා සංක එක්ක කරපු මෑෂප් එකක් අපි ඇහුවේ. දැන් සංක ගැන අපි එතන ආපු හින්දා කතා කරන්න පුළුවන්. ඔහු ඉන්දියානු ගායකයන් එක්ක මෑෂප් කරලා ලංකාවෙන් එහා සංගීත සංකලනයන් අපේ රටට අරගෙන ආපු හොඳ තරුණේ අත්හදා බැලීම් කරන්න වෙනස්කම් කරන්න කැමති ප්‍රසංග වේදිකාවේ දකින්න කැමති තරුණයෙක්. එතකොට සංකත් මේ වේදිකාවේ සරිත් සුරිත්ලාත් එක්ක වෙනසක් කරනවා. ඒකේ කතා දෙකක් නෑ. එහෙම කරපු වෙනසක් මෑෂප් එකක් අපි කලින් බැලුවේ. දැන් මේ අභියෝගයක් එක්ක වැඩක් කරන්න යන්නේ කියලා අපි කිව්වානේ සංගීත කණ්ඩායමට. සරිත් සුරිත් ඇන් ද නිවුස් සංගීත කණ්ඩායමට දීලා තියෙනවා අභියෝගයක්. ඒක තාම ටිකක් පොඩි චකිතයකින් දිගිඩියාවකින් කොහොමද මේක ඉවර වෙන්නේ කියලා බලාගෙන ඉන්නේ බෑන්ඩ් එක. එත් එක්කම ගායක ගායිකාවන්ට වෙනද වගේ බෑන්ඩ් එකත් එක්ක ළඟ ඉඳලා සින්දු කියන්නම් වෙන්නේ. සමහරලාවට වාහනයක යන ගමන් තමයි ඒ අය කැලණි පාලමුඩ සින්දු කියන්නේ. දැන් මේ ප්‍රසංග ඉදිරිපත් කරන්න වගකීම ලැබිලා තියෙන්නේ මතනේ මටත් තේජානිටත්. මටත් තේරෙනවා වැඩේ සරල නෑ, සෙල්ලම් නෑ. වෙනද වගේ මයික් එකක් අතේ තියන් අනවුන්ස් කරන වැඩක් නෙවෙයි තියෙන්නේ. අපිත් දැන් පොඩ්ඩක් පුරුදු වෙමින් ඉන්න. ඊයේ පාන්දර 3 විතර වෙනකම් පොඩ්ඩක් ට්‍රයි කරලා බැලුවා මොකද වෙන්නේ කියලා බලමු. ඒක අභියෝගයක් විදිහට බාර අරගන්නවා. මේ හැමතැනින්ම එකතු වෙලා එනකොට අවසානයේ වෙනස් වැඩක් 22 ඉලිවෙද්දි අපි විඳලා තියෙයි කියලා අපි විශ්වාස කරන ඒ අත්දැකීම විඳින්න ඔබත් එකතු වෙන්න සාක්ෂිකරුවෙක් වෙන්න කියලා අපි කියන්නේ. බෑන්ඩ් එක විදිහට මොනවද අලුතෙන් කතා කරගෙන තියෙන වෙනස්කම් මේ වැඩේ ඇතුළේ කරන්නේ? වෙනස්කම් කියන්නේ මුලින්ම මම මතක් කරන්න මියුසිකලි මොකද්ද වෙනස්කමක් කියන්නේ. අපි කොහොමත් ඒ කියන්නේ අපේ ගත්තොත් අපේ ප්ලේයින් ස්ටයිල් එකක් තියෙන වෙනස්. ඒ කියන්නේ දැන් කෝක්‍රෙඩ් සහ අපේ මියුසික් අහන පිරිස දන්නවා. එතකොට අපේ මියුසිකලි අපි දෙන ට්‍රීට්මන්ට් එක වෙනස්. ඉතින් ඒකට මුලින්ම මතක් කරන්න ස්පෙෂලි ඒ සින්දුවල ගායක ගායිකාවන්නුත් අපිට මාර සපෝට් එකක් දෙනවා. මොකද ඒ වෙනස කරන්න බෑ ඒගොල්ලන් අවස්ථාව අවස්ථාවක් දෙන්න නැත්තම්. ඉතින් ඒකට උඩින්ම අවස්ථාවක් දෙන ආටිස්ට් ටිකක් තමයි ඉන්නේ. ඉතින් ඒකට මුලින්ම තැන්කියු සෝ මච් කියලා කියනවා. ඉතින් ඒකත් එක්ක අපේ අරේන්ජ්මන්ට්ස් එක දාලා ලයිව් අලුත් විදියකට අහපු සින්දු පොඩ්ඩක් වෙනස් විදියකට ස්පෙෂලි 31st නයිට් එකේ මතක හිතෙන විදියට. ඉතින් මෙහි මැරේජ්මන්ට්ස් එක ක්ලාස්ටි කරන් ඉන්නවා. ඒ වගේම ස්පෙෂලි මම දක් කරන්න ඕනේ මේකේ ටෙක්නොලොජි එක. දැන් කලින් කිව්වා වගේ අපිට සමහරවට ආටිස්ට්ව පේන්නේ නැහැ. ඉතින් ඕකත් එක්ක පොඩ්ඩක් අපිට හයි ටෙක්නොලොජි එකක් යූස් කරන්න වෙනවා. ඉන්නියස් දාලා ඔක්කොම වයර්ලස් යන්නේ. වයර්ලස් යන්න වෙනවා. නැත්තම් මේක කරන්න විදියක් නැහැ. එතන මම පොඩි දෙයක් එකතු කරන්න. දැන් මේ පාරේ මේ පාවිච්චි කරන දුර ප්‍රමාණය 31 ප්‍රසංගයට මීටර් 600ක් විතර කිලෝමීටර් භාගයකට වැඩිය දුරක්. එතකොට මේ දුර ඇතුලේ සංගීත කණ්ඩායම්, එතකොට වයර්ලස් ඉන්නේ බෑන්ඩ් එක, එතකොට ප්ලේ කරද්දි විවිධ තැන්වල ඉන්න පුළුවන්. එතකොට සින්දු කියන අය ගායක ගායිකාවන් තව පරතරයක ඉන්න පුළුවන්. එතකොට අපි හැමතැනම හැම වෙලේම එකේ කොල්ටි එක ඩ්‍රොප් වෙන්නේ නැතුව තියාගන්න අනිවාර්යෙන්ම බලා ගන්න ඕනේ. එතකොට ඒකත් අපේ චැලෙන්ජ් එක. ඒක ටෙක්නෝ ඕනමයි කියන්නේ. දැන් ඒක දැන් අපි සාමාන්‍ය මේ වගේ ස්ටුඩියෝ එකක් හරි ඒ වගේ ප්‍රෙමිසස් එකක් ගත්තට පස්සේ අපිට සාමාන්‍ය ඉන්නියස් ඒව යූස් කරලා පුළුවන් කරන්න පුළුවන්. දැන් මේකේ ප්‍රශ්නේ තියෙන්නේ මේකේ තියෙන දිගයි මේ දුරත් එක්ක අපිට හයි ටෙක්නොලොජි එකක් අනිවාර්යෙන්ම භාවිතා කරන්න වෙනවා. නැත්තම් මේ අවුට්ඩෝර් එකක් හින්දා වයර්ලස් කියන්නේ අනිවාර්යෙන් මේ සිග්නල් එක ගනුදෙනුවක් තියෙන එක කරගන්න විදියක් නෑ අපිට. ඉතින් ඒකට අනිවාර්යෙන් අපිට මේ හයි අපිත් මේක ෆස්ට් ටයිම් තමයි කරන්නේ. ඉතින් අපි හොඳ විදියට ලෑස්තිලා ඉන්නවා බලමු මොකද්ද වෙන්නේ කියලා. ජාතික රූපවාහිනීත් ශිල්පීන් විදියට බැලුවොත් තාක්ෂණික ශිල්පීන් වෙන්න පුළුවන්, කලාත්මකව මේ දිහා බලන ශිල්පීන් වෙන්න පුළුවන්, නිර්මාණකරුවන් මේ හැමෝම දශක ගානක අත්දැකීම් එක්ක ඉන්න කණ්ඩායම. තාක්ෂණය පළවෙනි තාක්ෂණයේ ඉඳලා මේ වෙනකන් තියෙන නවීන තාක්ෂණය දක්වා අතපත ගාලා වැඩ කරපු කණ්ඩායමක් ඉන්නේ. ඒ හින්දා මේ දුර ඇතුළේ තියෙන රූපයි සද්දයි මේ ටෙලිවිෂන් තිරය ඇතුළට අරගන්නවා කියන එකම ඇත්තටම අභියෝගයක්. ඒකට අලුත් තාක්ෂණය ටෙක්නෝ පාවිච්චි කරනවා සහ ඒ අභියෝගය ප්‍රසංගාත්මකව ලස්සන රූපත් එක්ක ජය ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. තව අපි කතා කරවතින් දැන් මේ අපේ ආටිස්ට්‍රා ලිස්ට් එක සමහර වෙලාවට ලංකාවේ වගේම ලංකාවෙන් පිටට නම අරගෙන ගිය කියන්නේ විදේශ ප්‍රසංග වේදිකාවල පර්ෆෝම් කරපු අය. එතකොට ඒ අය මේ වැඩේට කැමති වෙන්නත් ඕන බෑන්ඩ් එකත් එක්කත් සරිත් සහ සුරිත් මේ වැඩේ කරන්න.
ඒ ඇත්තක මොනවාගේ කතාබහක්ද මේනකොට තියෙන්නේ? ඇත්තට මේක يعني මතක් කරන්න ඕනේ අපිට දිගට නිකරම දැන් මේ ඉන්න ආටිස්ස දැන් අපිට 10ක් ඉන්නවා. ඔව්. හරිම ලේසි ගනුදෙනු කරගන්න ඉතින් දැන් ආටිස්ස ඔගොල්ලන් හොඳටම දන්න එක කියන්නේ කතා කරලා සින්දුවක් කතා කරගන්නත් හරිම ලේසි අපි ඉතමත් සුහදව. සුහදව. ඒක තමයි වචනේ. සුහදව මේ වැඩේ ඉතින් කතා කරලා දැන් තෝරගෙන ඒගොල්ලන්ගේ ෆේවරිට්ස් දාලා ඉතින් හොඳ සින්දුවක් ප්‍රැක්ටිස් සෙෂන් එකත් මම හිතන්නේ දැන් මේ දවස්වල යනවා. හොඳ වැඩක් දෙන්න තමයි අපි බලාපොරොත්තු වෙලා ඉන්නේ. ඒගොල්ලන්ගෙන් අනිවාර්යෙන් ඒගොල්ලන්ගෙන් මාර ලොකු සපෝට් එකක් ඒ කියන්නේ මේක තනියම කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඉතින් ඒගොල්ලන්ගේ සපෝට් එක 100%ක් අපිට ලබා දෙනවා. ඔව්. ඒ හැමෝම එහෙම සහයෝගයක් ලබා දෙනවා අපි එක තැනකට ගියොත්. බාතිය සහ සන්තුෂ් සෑහෙන කාලයක් ඇතුලේ මේ මේක අලුත් එක්ස්පෙරිමන්ට් එකක් නම් මෙහෙම එක්ස්පෙරිමන්ට්ස් ගොඩක් කරපු දෙන්නේ. විශේෂයෙන් තාක්ෂණය ඇතුලේ සංගීතය ඇතුලේ හැම දෙයක් ඇතුලේම. ඔවුනුත් මේ අලුත් කටයුත්තට එකඟ වෙලා එකතු වෙලා වැඩේට සූදානම් වෙලා ඉන්නවා. ඒ දෙන්න එක්ක මොන වගේ ගනුදෙනුවක්ද කරන්නේ? නෑ ඇත්තට මේ දෙන්න ගත්තොත් මේ ඉන්ඩස්ට්‍රි එකේ සීනියර්ම දෙන්නෙක් දැන් අපි ගත්තොත් අපි තාම මේ ජර්නි එක ස්ටාර්ට් කරා විතරයි. ඉතින් ඒ ඒගොල්ලන්ගේ ප්‍රොෆෙෂනලි තියෙන එක දැන් අපි ඇත්තටම මේ ඉන්ඩස්ට්‍රි එකට අලුත්. එතකොට අපිත් එක්ක මේක අපි ආධුනිකය විදියට කොයි වෙලාවකත් ඒගොල්ලන් අපිටත් මේකත් එක්ක මාර සපෝට් එකක් දෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන් කොයි වෙලාවකත් දැන් අපිට වඩා ගොඩක් ප්‍රොෆෙෂනල් වුණාට අපිත් එක්ක හරි සුහදව කතා කරලා මේ වැඩේ මෙහෙම කරමු මල්ලේ මෙහෙම කරමු ඒක සුහදව මේක කොහොමද වැඩේ සක්සස් කරගන්න කියන එකට මාර සපෝට් එකක් දෙනවා. ඔව්. දැන් අනිත් එක සුරිත් අපි කතා කරොත් සේනනායක විරලියද්ද බොහොම ජේෂ්ඨ ශිල්පියෙක් නේ. තරුණයෙක් එක්ක බොහොම ළඟින් වැඩ කරනවා. රෙඩ් වැඩසටහනේ එක සින්දුවක් YouTube ට්‍රෙන්ඩින් වන් වුණා නේද ඒ කැටගරි එකේ. එතකොට මේ එවැනි අය මේ වගේ අලුත් අත්අදා බැලීම් එක එකතු වෙලා ඒ කියන්නේ ඔවුන් යම් අනන්‍යතාවයක් ගොඩනගාගත්තු ප්‍රේක්ෂකයින් විශ්වාස කරන ඔවුන්ව බලන්න එන ගායන ශිල්පීන් ඔහු පිළිබඳව ගත්තොත් එවැනි ශිල්පියෙක්. නමුත් මේ අලුත් අත්අදා බැලීම් එක බොහොම සාධාරණව එකතු වෙලා වැඩ කරන මේක පොඩි දෙයක් ඒකට මතක් කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් සේනනායක වේරලියද්ද මහත්මයා කියන්නේ එතුමන්ල සින්දු කියනකොට මං හිතන්නේ අපි අපිදිලත් නැද්ද අපි ඉපදිලත් නැතුව ඇති අපි අපිත් පොඩි. එතකොට ඒ අපේ අලුතෙන් අපි දෙන මියුසිකල් ට්‍රීට්මන්ට් එකට අපි අලුතෙන් අපි මියුසිකලි ට්‍රයි කරන දෙයක් තියෙනවානේ. ඒකට 100%ක් 100%ක් එයාගේ කොමිට්මන්ට් එක දෙන කෙනෙක් විදියට මතක් කරන්න පුළුවන් හැම වෙලාවම. සිම්ප්ලි එක ෆැක්ට් එකක් මම කියන්නම්. කොයි වෙලාවවත් ඇවිල්ලා දැන් අපි මෙහෙම අපි යම් කිසි විදියකට අරේන්ජ්මන්ට් එකක් වෙනස් කරනවානේ. එයා දැන් එයා කොයි වෙලාවවත් එයාගේ ඔළුවේ තියෙන කන්සෙප්ට් එකට බෑන්ඩ් එක හැඩගස්සා ගන්නවා. ඔඩිසිය සින්දුවේ හිතන්න කෝරස් එක රිපීට් නම් තියෙන අපි එකපාරක් අපි එකපාරක් ප්ලේ කරනවා. ඕගොල්ලන්ට කොහොමද පහසු ඒ විදියට මම හැඩ ගහන්නම් කියන එක ඒ කියන්නේ ඒක අපිට මාර ලොකු දෙයක්. ඒ කියන්නේ සිම්ප්ලි එතකොට අපිට මාර ෆීල් එකක් එනවා. ඒ කියන්නේ අපි මේ ට්‍රයි කරන අරේන්ජ්මන්ට් එක හොඳයි යා ඒකට කමිට් වෙලා යා ඒක කරනවා. ඉතින් ඒක අපිට ගොඩක් ලොකු දෙයක්. ඉතින් ඒක අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. ඔව්. දැන් තව පැත්තකින් මේ ආටිස්ට් ලිස්ට් එක බැලුවට පස්සේ ගායක ගායිකාවන් බැලුවට පස්සේ මේ එක එක සංගීත ශානරයන් වල වැඩ කරන අය එක එක ජොන්ඩර්ස් වල මේ පර්ෆෝම් කරන පිරිසක් මෙතන එකතු වෙලා ඉන්නේ. එතකොට ඒ විවිධ දේත් මේ ප්‍රසංගය ඇතුලේ තියෙනවද? අනිවාර්යයෙන්. ඒ කියන්නේ දැන් ඒකේ විදි ගොඩක් තියෙනවා. ඉතින් ඒ හැම තැනම ටච් කරන්න අපි ෆුල්ලි අපි ඒ ෆ්ලේවර් එක අනිවාර්යෙන් රසිකයාට ඒ ෆ්ලේවර් එක හරි විදිහට දෙන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ඔව් අපි එක එක්කෙනා ඒ මතක් වෙන විදිහට චිත්‍රාල් සෝමපාල කියලා කියන්නේ අනිවාර්යෙන් වෙන සංගීතය වෙන ශානරයක්. එතකොට වෙන විදිහකට ඒ කියන්නේ ප්‍රාසංගික ඉදිරිපත් කරනවත් එක්ක ඒක වෙන හැඩයක්නේ වෙන රහණයක්නේ වෙන රහක්නේ. එතකොට මේ ඒ වගේ අයත් එක්කත් ඒ විදිහට ගනුදෙනු කරලා තමයි වැඩේ ලැස්ති වෙන්නේ නේ. අනිවාර්යෙන් අනිවාර්යෙන්. ඉතින් ඒක අපිටත් හොඳ එක්ස්පීරියන්ස් එකක්. ඉතින් අපිත් මං හිතන්නේ ෆස්ට් ටයිම් මෙච්චර ආටිස්ට් ප්‍රමාණයකට ලයිව් මෙහෙම එකපාරක බැක් කරන්න. ඉතින් අපි ගෙදර ඉඳන් බලන් ඉන්න කට්ටෙන්ටත් හොඳම එක්ස්පීරියන්ස් එකක් වෙයි කියලා හිතන අනිවාර්යෙන්. ඔව්. අපි ආයමත් මතක් කරන්නම් කවුද ගායක ගායිකාවන් මේ ප්‍රසංගයට සහභාගි වෙන සින්දු කියන කියලා. බාතිය සන්තුෂ් සෙන්ටිග්‍රේඩ්ස් කොච්චි අපිට මග ඇරුණා මිස් වුණා. උපේකා නිර්මාණි එක්ක කණ්ඩායම සංකදිනෙත් චිත්‍රාල් සෝමපාල සශිකා නිසංසල අමල් පෙරේරා සේනනායක විරලියද්ද රයිනි චාරුකාගුණ තිලක ෆැලන් ඇන්ඩ්‍රියා. එතකොට පේනවා එක එක රස ගොඩක් එකතු වෙලා දිගහැරෙන ප්‍රසංගයක් කියලා. 31 රෑ මේ හයිටෙක් අත්දැකීමක් 100%ක් සජීවී ප්‍රසංගයක්.
හැමෝටම අලුත් අභියෝගයක් ලැබිලා තියෙනවා. අපි කලින් කිව්වා වගේ සංගීත කණ්ඩායමට අලුත් අභියෝගයක්. ඉතින් මේ ඔක්කොම එකතු වෙලා හොඳ අත්දැකීමක් ශිල්පීන් කවුද කියලා ආයෙමත් පූර්ව ප්‍රචාරක පටයක් එක්ක අපි මතක් කරගමු. This is a rare Kalani Palama Bhatia Santosh Centigrades Kochi Sankar Chitra Raini Amar Sashika Sanskrit with the news anchor High-tech samagar Siyaka sajeevi addekeema Sri Lankave prathama vatavata Apen pamanai කල්යාණී රත්නදී සුමේ සිට රාත්‍රී 9:15ට තිස්සක රෑ කැලණි පාලම තිස්සක රෑ ප්‍රසංගය ගැන අපි කතා කරමින් ඉන්නේ තාක්ෂණ අත්හදා බැලීම් අලුත් තාක්ෂණ භාවිතාවන් එක්ක සිද්ධ වෙන ප්‍රසංගයක් විශේෂයෙන්ම කැමරා ශිල්පීන් 20ක විතර ප්‍රමාණයක් වැඩ කරනවා. එතකොට තාක්ෂණික ශිල්පීන් එතරම් පිරිසක් ඒ පිරිස අධ්‍යක්ීම් එක්ක අර මම කලින් කිව්වා වගේ මුල් කාලේ තාක්ෂණික මෙවලම් භාවිතා කරලා වර්තමානයේ අලුත් යාවත් කාලීන වුණු මෙවලම්මුත් භාවිතා කරමින් අධ්‍යක්ීම් පරම්පරා ගණනක අධ්‍යක්ීම් රාශියක් තියෙන කණ්ඩායමක් අධ්‍යක්ීම් සහිත පිරිස සහ නවීනයන් එකතු වෙලා කරන්න යන අලුත් අත්හදා බැලීමක් තිස්සක රෑ ප්‍රසංගය අර හැමතිස්සෙම මතක් කරා වගේ මේක මෙහෙම පටන් ගන්න මෙහෙම ඉවර කරනවා කියනවට වඩා කොහොමද මේක මේ අධ්‍යක්ීම දීලා ඉවර කරන්න කියලා හැමෝම බලාගෙන ඉන්නේ ඒක ගායක ගායිකාවනුත් එහෙමයි සංගීත කණ්ඩායමත් එහෙමයි අපිත් එහෙමයි අපි ඔබටත් ආරාධනා කරනවා කොතනින් පටන් අරන් කොයි විදිහට කොහොම ඉවර වෙන වැඩක්ද අපි බලන්න කියලා තිස්සක රෑ 9යි කාලේ ඉඳලා නරඹන්න එන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා බෑන්ඩ් එක සරිත් සුරිත් ඇන් ද නිවුස් කොහමද මේ වෙනකොට සූදානම මං හිතන්නේ පෙර පුහුණුවීම් වල ඇත්තේ ඇත්තටම ඔව් අපි මේ දවස් ටිකේම මේකට කමිට් වෙලා ප්‍රැක්ටිස් කරන් යනවා බෑන්ඩ් එක කට්ටිය මතක් කරොත් මුලින්ම අපේ බෑන්ඩ් මැනේජර් අපේ ආදරණීය පියා සකච්ච ආවදෙන ඒ වගේම ඉතින් සරිත් ඉන්නවා සුරිත් ඉන්නවා රශ්මික විහාර වෙනුක් තිලින ඒ වගේම අපේ බෑන්ඩ් එකේ ඉන්න සියලුම දෙනාම සවුන්ඩ් ක්‍රූ එකයි අපි ඉතින් සරල සිංහලෙන් කිව්වොත් වැඩේට බැහැලා අපි හොඳ වැඩක් දෙන්න බලාපොරොත්තුෙන් ඉන්නවා ඉතින්. ඔව්. මම හිතන්නේ ජගත් ජයවර්ධන සංගීතඥෙක් විදිහට තාත්තා පොඩි කාලේ ඉඳලම පස්සෙන් තල්ලු කරලා දැන් සෑහෙන උඩට තල්ලු කරලා තින්නේ. තාමත් එහෙම තාමත් එහෙම තමයි. ඉතින් හැම වෙලේටම වෙනවා. ඉතින් අනිවාර්යෙන්ම මතක් කරන්න ඕනේ අපිට අපේ බෑන්ඩ් එක පැත්තෙන් ලොකු සපෝට් එකක් දෙනවා. ඔව්. මුලින් ඉඳලා තාත්තා තමයි එකතු කරගෙන තල්ලු කරගෙන ගියේ නේ. හැමදාම වගේ ඉතින් අදත් ඇවිල්ලා ඉන්නවා ඉතින්. ඔව්. කරදරයිනෝ කියන්නේ කරදරයි වගේද නෑ නෑ ඕ නෑ කිසිම කරදරයක් නෑ කරදරයක් කියන්නේ සමහර වෙලාවට ඉතින් අපි තමයි කරදර කරන්නේ අපි තමයි කරදර කරන්නේ අපිත් බැනුම් අහනවා සමහර වෙලාවට ඉතින් හොඳට ඒක කරදරයක් නෙමෙයි ඇත්තටම ඉතින් අපේම හොඳට තමයි ඔව් ඉතින් අනිවාර්යෙන් මේක ගොඩක් වටිනවා සංගීත කණ්ඩායමක් විදිහට ඇත්තටම මේ සරිත් සුරිත් ඇන් ද නිවුස් මේ දවස්වල සංගීත කණ්ඩායම අතර කොතනද ඉන්නේ මොනවද කරන්නේ අලුත් දේවල් වලට කොච්චර ලෑස්තිද අලුත් දේවල් අත්හදා බලලා ඒවා කොච්චර සාර්ථක කරගෙන තියෙනවද කියලා තිරේ ඉස්සරහා වාඩි වෙලා ඉන්න ඔබ දන්නවා සාක්ෂි දරනවා ඒ සාක්ෂියට අලුත් දේවලුත් එක්ක අසු කරමින් ප්‍රසංගයට සූදානම් වෙලා ඉන්නවා ඉතින් හැමදාමත් ජාතික රූපවාහිනිය අලුත් වැඩක් කරන්න වෙනස් වැඩක් කරන්න උත්සාහ කළා ඒ වගේ තැන්වලදී අලුත් දේවල් හොයාගෙන ඇවිල්ලා අපිට දීපු නිෂ්පාදකවරයෙක් රවීන්ද්‍ර මුණසිංහ කියලා කියන්නේ ඔහු මේ සංකල්පයත් එක්ක සූදානම්ින් ඉන්නවා මෙවරක් ලංකාවේ ටෙලිවිෂන් තිරයට අලුත් සංගීතමය අත්දැකීමක් එකතු කරන්න ඒ වෙනුවෙන් හැමෝම ලෑස්ති වෙමින් ඉන්න අතරේ අපි 얘 ගැන කතා කරේ අවසාන වශයෙන් උත් ඔබට කියන්නේ 31 රෑ කැලණි පාලමේ ඇස් තියාගෙන බලන්න නවතින්න 22 එළි වෙනකොට අලුත් අත්දැකීමක් ඔබට ලැබෙයි සරිත් සුරිත් ඇන් ද නිවුස් සුබ පතනවා
ඉතින් ඇත්තරම තැන්කි සෝමච් අපිත් එක්ක අර කලින් මෙන්ෂන් කරපු එක ඇත්තර මතක් කරන්න ඕනේ. ඒ කියන්නේ අපි අලුතෙන් ට්‍රයි අවුට් කරපු හැම දෙයකදීම අපිත් එක්ක හොඳ විදියට අපි බලන් ඉන්න හැමෝම එකතු වෙලා හිටියේ. ඒක හොඳ විදියට පිළිගත්. ඉතින් මේකත් ඒ විදියට අපිත් එක්ක මේ අලුත් එක්ස්පීරියන්ස් එක අපිත් එක්ක බෙදා ගන්න. ඉතින් අනිවාර්යෙන්ම 31 රෑ රූපවාහිනියත් එක්ක එකතු වෙලා රූපවාහිනිය බලන්න. මොකද මේක ලයිව් බලන්න. ඒ කියන්නේ එතෙන්ට අවිල්ල බලන්න පුළුවන් ප්‍රසංගයක් නෙමෙයි. මොකද බැලුවට පේන්නේ ඇත්තට බැලුවට ඇහෙන්නේ නැහැ. ටීවී එකෙන් තමයි හොඳටම බලන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන්ම 31 රෑ වෙන කොහෙවත් නැතුව රූපවාහිනිය ඉස්සරහටම වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා සියලුම දෙනාට. ඔව්. ඒකම ආයෙ මතක් කරමි. අපි සමුගන්නවා. එහෙමනම් 31 රෑ අපි හමු වෙමු නුගසෙවන. එහෙමනම් නිමා කරනවා ප්‍රාර්ථනය හැමෝටම යහපත් දවසක්.